ආයුබෝවන් හරිතේ හරියටම ඔබට කියන සියත උදෑසන පුවත් විකාශය සමගින් මම විශ්මි නිමිෂිකා මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත තවදුරටත් තද වැසි ජලාශ පිටාර මට්ටමේ අදත් කොළඹ මාර්ග වැසේ බොරුවට මඩ ගහන්න එපා මාත් එක්ක වැඩ කරන්න සජිත් කියයි අපේ කිසිදු සමාජිකයෙකු සජිත් ගාවට ගිහින් නැහැ අමූලික බොරු අනුර කියයි රට ගොඩනැගීමට නම් පැරණි ආර්ථික ගමන සහ දේශපාලන ගමන වෙනස් කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඔහු මේ බව ප්‍රකාශ කළේ කිලිනොච්චිය දිස්ත්‍රික් තරුණ සමුළුව අමතමිනුයි මේ අතර ජනාධිපතිවරයා යාපනය දිස්ත්‍රික්කයේ පැවති වැඩසටහන් කිහිපයකටද සහභාගී වුණා උරුමය ඉඩම්ම පුලබාදීමේ වවුනියා දිස්ත්‍රික් වැඩසටහන පුදුකුඩි ඉරිප්පු මධ්‍යමහා විද්‍යාලයේදී පැවැත්වුණා. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස පහක් ආවරණය වන පරිදි සින්නක්කර ඔප්පු 600ක් ලබාදීම මෙහිදී සිදු කෙරුණා. මෙතෙක් කල් ඉඩම්වල ජීවත් වුණත් නිවාස හදලා ගොවිතැන් කරත් එක කාරණයක් තිබුණා. ඉඩමේ අයිතිය ඔබට තිබුණ නැහැ. මේක මගේ කියලා කියන්න බැරි වුණා. ලංකාව වටේම සිංහල වුණත් දෙමළ වුණත් මුස්ලිම් වුණත් විශාල ප්‍රමාණයක් මේ රටේ කෘෂිකර්මයට දායකත්වය දුන්නට අපිට ඉඩම් අයිති අපි දුන්නේ නැහැ. යහපාලන ආණ්ඩුව කාලේ මන් නීතියක් ගෙනාම ඒකට විරුද්ධව බොහෝ දෙනෙක් උසාවිත් ගියා. ජනාධිපති හැටියට මට ඉඩම් දෙන බලතලක් තිබුණා. ඉතින් මම ආපහු නීති සම්මත කරන්න යන්නේ නැතුව උසාවියේ හිර වෙන්නේ නැතුව සුද්දා ඉඩම් ලබාගත්ත නීතියෙන් ඔය හැම එක්කෙනාටම මේ අතර ජනාධිපතිවරයා පුදුකුඩිරිප්පු මහාවිද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේ එම ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු ජනාධිපතිවරයා හමුවීමට අවශ්‍ය බව පවසමින් විරෝධතාවක නිරත වී තිබෙනවා. එම ස්ථානයට ගිය ජනාධිපතිවරයා ඔවුන්ගේ ගැටලුවට සවන් දීමට කටයුතු කළා. එහිදී එම කාන්තාවන් දෙදෙනා ප්‍රකාශ කර ඇත්තේ ඉඩම් ගැටලුවක් නිසා ප්‍රදේශයේ ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ අදාළ ගැටලුව පිළිබඳව සොයා බලා කඩිනමින් විසඳීමට වගකිව යුතු අංශ දැනුවත් කර බවයි. කිලිනොච්චිය දිස්ත්‍රික් තරුණ සමුළුව ඉරණමඩු නෙළුම්පියස ශාලාවේදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මම බාරගත්තේ අමාරුම කාලේ. ඉස්සෙල්ලා තිබුණේ මේ ආර්ථිකය ගොඩ ගන්න. දැන් 23 24 අවුරුද්දේ මේ වැඩ කටයුත්ත කළා තියෙනවා. ඒක අවසන් කරන්න දැන් මම බලන්නේ. මොකද අපි අප්‍රේල් 20-22 අපි කිව්වා අපි බංකොලොත්. ඉතින් ලෝකේ අපි බංකොලොත් කියලා පිළිගන්නවා. දැන් අපිට තියෙනවා ලෝකේ අපිව පිළිගන්න ඕනේ බංකොලොත් නැහැ කියලා. මෙතන හිර වෙලා ඉන්න බෑ. මම ඔය වයසේ හිටියද්දී ලංකාව තමයි ඉස්සරහින් හිටියේ. ආර්ථිකයක් හැටියට ලංකාව තමයි ඉදිරියේ හිටියේ. දැන් මම බලාගෙන ඉන්නකොට සිංගප්පූරු ඉස්සරහට ගිහින්, මලේසියාව ඉස්සරහට ගිහින්, තායිලන්තේ ඉස්සරහට ගිහින්, චීනේ ඉස්සරහට ගිහින්, වියට්නාමේ ඉස්සරහට ගිහින්, බංග්ලාදේශ ඉස්සරහට ගිහින්. මොකද අපි කරන්නේ අපි තව මෙහෙම බලාගෙන හිටියොත් නේපාලේ විතරක් නෙමෙයි ඇෆ්ගනිස්තානයේත් ඉස්සරහටයි අපිට. මේ ක්‍රමයයි මේ පරණ ක්‍රමයේ ගෙනාවේ දේශපාලනයයි දෙකම අපි මාරු කරනවා. යාපනය තන්දේ සිල්වා ශ්‍රවණාගාරයේ පැවති යාපනය දිස්ත්‍රික් ගුරුපත්වීමේ ප්‍රධාන උත්සවයටද ජනාධිපතිවරයා සහභාගී වුණා. උතුරේ ගුරු සේවයට බැඳෙන ඔබට යාපනයේ ගුරු සිරිත තියෙනවා. යාපනයේ ගුරුවරු ලංකාවේ හැමතැනටමත් ලෝකෙටත් වුවමනා වුණා. ඒගොල්ල විශාල කැපවීමකින් කරේ. මං කොළඹ ඉගෙන ගත්තත් අපේ පාසලෙත් රාජකීය විද්‍යාලෙත් යාපනයෙන් ආව ගුරුවරු හිටියා. ඒ අයට විශාල කැපවීමක් තිබුණා. ඒ කැපවීම අනුව තමයි මං හිතන්නේ මේ යාපනයේ ඇහුවොත් එහෙම ඉන්න ප්‍රසිද්ධ ගුරුවරු ගැන තාම කතා කරනවා. සමහර යාපනයේ පාසල් විශාල ප්‍රසිද්ධියක් ලැබලා තිබුණා ලෝකෙ වටේම. හාට්ලි විද්‍යාලයේ ශිෂ්‍යයන් ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ තමන්ගේ දක්ෂකම් පෙන්නුවා. ඒ නිසා ඔබ ඒ වෘත්තියට ඇතුල් වෙන්න. ඒක බාර ගන්න ලෑස්තිද? ඒකට ඇහිතලා බලන්න. මේ අතර දැනට රෝගාතුරව පසුවන උතුරු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී සීවි විග්නේශ්වරන්ගේ සුහදුක් විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ එක් වුණා. ඔහු සමග සුහද පිළිසඳරක නිරත වූ ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර සිටියා. බලයක් නැතිව රටට සේවය කරන එකම පුද්ගලයා තමා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව පැවසුවේ අනුරාධපුරයේ පැවති වැඩසටහනකට එක්වෙමනොයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබාදීමේ වැඩසටහනේ 200 වන අදියර අනුරාධපුර කැකිරාව පලාගල මනේරුව මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට රුපියල් 11,77,000ක් වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. කවුරු හරි මේ 76 වසරක ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසය තුළ
බලයක් නැතුව විපක්ෂයේ ඉඳලා වැඩක් කරලා පෙන්නලා තියෙනවා. මට අහන්න තියෙන මේ ප්‍රශ්නේ. තියනවා නම් කවුද කරලා තියෙන්නේ? මට නම් කියන්න පුළුවන්. අනිත් අයගේ නංගම් පැත්තක දාමු. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මගේ දයාබර පියාණනුත් රටට වැඩක් කරේ නියෝජ්‍ය ඇමති, ඇමති, අගමැති ජනාධිපති කවුරුත් මේ රටේ බලයක් නැතුව වැඩක් කරලා නැහැ. ඔක්කොම කරලා තියෙන්නේ බලයක් ඇතුව. මං එයාට වරදක් කියනවා නෙමෙයි. මගේ පියාට අපහාස කරනවත් නෙමෙයි. එතුමා ඇතුළු නායකයෝ රැසක් විශිෂ්ට සේවාවන් කළා. හැබැයි රට ඉල්ලන ක්‍රමයේ වෙනස අපි පටන් ගත්තේ අරගලයට පෙර 2021 පටන් ගත්තේ. 2021 දෙසැම්බර් මාසේ අරගලයක් තිබුණේ නැහැ. අරගලය ක්‍රියාත්මක වීම පටන් ගත්තේ 2022. එතකොට තමයි සිස්ටම් එක චේන්ජ් කරන්න කිව්වේ. අරගලයේ සිස්ටම් එක චේන්ජ් කරන්න කියන්නේ ඉස්සෙල්ලා අපි සිස්ටම් චේන්ජ් එක පටන් ගන්න. මම පොරොන්දු වෙනවා මේ හැම පාසලක් රටේ නායකයාගේ අධීක්ෂණය යටතේ දියුණු කරන වැඩසටහන දැවැන්ත ජාතික වැඩසටහනක් හැටියට අපි දියත් කරනවාමයි කියන එක මම මේ අවස්ථාවේ ඔබට සතුටින් ප්‍රකාශ කරනවා. ජාතික ජනබල වේගයේ කිසිදු සමාජිකයෙකු සමග ජනබල වේගය හා එක් වූයේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. මන්නාරමේ පැවති සමුළුවකට එක් වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. ජාතික ජනබල වේගයේ මන්නාරම් දිස්ත්‍රික් ජනහමුව ඊයේ පැවැත්තුණා. ඒම ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ සජබි මැතිවරණ වේදිකාවේදී ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයෙක් නැංගා කියලා අප්පුඩි ගහලා පිළිගන්නවා. නායකයෝ සියලු දෙනාම ඔහු බදා වැළඳගෙන සතුටු වෙනවා. හැබැයි මංගාව තියෙන ඔහු කවුද කියලා මේ නාම යෝජනා කැඳවා තිබෙන පළාත් සභා මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බැඳිවැව කොට්ටාසයට තරග වදින හිටිහාමිලාගේ සමන් කුමාර අද සජබෙට ජේවීපි වෙලා. ඇයි මොන විදියට හරි ජනතාව රවට්ටන්න ඕන. නමුත් දකුණේ මේ ඇතිවෙන්න යන වෙනස කිසිසේත්ම වළක්වන්න බැරි විදියට ජාතික ජනබල වේගයේ කොඩිය ඉහළින්ම ඔසවා තිබෙනවා. දීර්ඝ කාලයක් අපේ රටේ ඡන්ද පාවිච්චි කරලා තිබෙනවා. ඕගොල්ලන්ගේ ඡන්දය අරගෙන සමහර අය ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ආණ්ඩු කරලා තිබෙනවා. සමහර අය විපක්ෂ වගේ හිටියට ආණ්ඩුවත් එක්ක ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මුස්ලිම් ජාතිවාදීට ඉඩ දෙනවා කියලා කෑ ගහනවා. මහින්ද රාජපක්ෂ රට බේර ගන්න ඕන කියලා කෑ ගහනවා. අන්තිමට දෙගොල්ලම එකතු වෙලා එකට ආණ්ඩු කරනවා. මේ කාලේ බලන් හිටියොත් දෙමළ මන්ත්‍රීවරු කවුද කියලා තේරෙනවා. මුස්ලිම් මන්ත්‍රීවරු කවුද කියලා තේරෙනවා. එනිසා අපේ රට අලුත් දේශපාලනයක් වුණා. අපි ඔක්කොම එකතු වෙලා මේ රට ගොඩ ගන්න එක ආණ්ඩුවක් හදමු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලන මාලාවේ පළමු රැළිය අනුරාධපුර තලාව නගරයේදී පැවැත්ුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සම්මේලන මාලාවේ පළමු රැළිය අද පැවැත්ුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තලාව නගරයේදී. ඒ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්. දැන් සමහරු අහනවා අපෙන් ජීවිතය නගලා නේද අහන. සජිතුත් නගලා දානවා. නගලා දින විදියයි නගින විදියයි බලනවා අපි දැන්. ත්‍රිපාදේ වඳින්න යනකොට ඒ වැඳලා ඉරසේවියත් බලලා යනකොට කාලය කළමනාකරණය කරගන්න. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ. දැන් අර මං කිව්ව ජනතාවට නගලා කියලා. ඒගොල්ලෝ රෑම නගලා නලලා තියලත් නැහැ, වැඳලත් නැහැ බහැලා. එතකොට සජිත් මහත්තයා නග්ගගෙන බයින. හැබැයි අපි නලලා තියලා වැඳලා ඉරසේවියත් බලලා එනවා වගේම මැතිවරණයේ නියම වෙලාවට කළමනාකරණය කරමින් පෝට්ටුව දන්නවා ජයග්‍රහණය ලබන ක්‍රමවේදය වික්‍රමරුණි. ලාල් කාන්තම දිස්ත්‍රික්කේ මේ වගේ ෆේස්බුක් ජනාධිපති අනුරමේ දිස්ත්‍රික්කේ කෝටි ප්‍රකෝටි ගාණක් කරපු හොයපු වසන්ත සමරතිංග මේ දිස්ත්‍රික්කේ අපි වසන්තට මතක් කරනවා. අපි මැතිවරණ ඉවර වෙච්ච ගමන් අපේ ජනාධිපති කෙනෙක් අපේ ආණ්ඩුව කරා වසන්ත සමරසිංහලා කෝටි ප්‍රකෝටි ගාණක් හැව්වේ ගමන් කියලා හොයන්න අපි පරීක්ෂණ පවත්නවා. මේ වගේ රැස්වීම් පවත්න්න බස් ගේන්න කෝටියක් විතර වියදම් කරක රැස්වීමකට මේ තරම් මුදලක් කැටහොල්ලලා කොහොමද හෙව්වේ? දැන් කැටහොල්ලන්නේත් නැහැ. ජනාධිපතිතුමාටයි අපේ පක්ෂෙටයි මන ගහනවා. මේ රට කෑවේ අපිලු, මේක බංකොලොත් කරුවේ අපිලු, මේක ආර්ථික වැට්ටුවේ අපිලු. අපිලු වැට්ටුවේ අපි දැක්ක අපි හදපු ආණ්ඩුව වට්ටන්නේ එදා ඉඳන් කුමන්ත්‍රණ ක්‍රියාත්මකව. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගොඩනගපු ආණ්ඩුව 2015 වැට්ටුවේ අපේ ආණ්ඩුව ඇතුළෙන්ම ගොඩනැගිච්ච කුමන්ත්‍රණයක. ආණ්ඩුව ඇතුළෙන් එදා කුමන්ත්‍රණය ගොඩනැගුණා. ජාත්‍යන්තර බලවේග, ත්‍රස්තවාදී සංවිධාන එදා ආණ්ඩුව පෙරලන්න කටයුතු කරනවා. ඒ ප්‍රතිපලයක් විදියට යහපා ආණ්ඩුව ගොඩනැගුණා. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා බාරගත්තේ මහින්ද මහත්තයා බාර දීපු ආණ්ඩුව නෙවෙයි, වැඩිච්ච ආණ්ඩුව. හැබැයි
සාර්ථකව මේ වැඩපිළිවෙල යනකොට නැවත වතාවක් ආණ්ඩුව ඇතුලෙන් සහ පිටතින් සහ රටේ එළියෙන් ඒ ආණ්ඩුවත් යන අකුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුණා. පුරවැසියන්ගේ දේපළ තොරතුරු ලබා දීමේ චක්‍රලේඛය නව නීති පැනවීමක් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සේමලාපිටිය පවසනවා. මෙම නීති රීති කිසිවිටකත් අතීතයට බලපාන්නේ නැති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රුවන්වැල්ලේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව පැවසුවේ. පුරවැසියන්ගේ දේපළ පිළිබඳ තොරතුරු වහාම ලබා දෙන්න කියලා චක්‍රවර්තියක් නිකුත් කළා කියලා. මොකද්ද හදිසිය මේ නිකුත් කරපු චක්‍රවර්තිය ඇමතුමා? ඔකේ මේ හදිසියකුත් නෑ, අලුත් දෙයක්කුත් නෙවෙයි. ලෝකෙ හැමතැනකම ආදම්බදු නීතියේ තියෙන කාරණාවක්. අපේ රටෙත් ආදම්බදු නීතිය මේක පැහැදිලිව තියෙනවා. 123-8 වගන්තියේ පැහැදිලිව තියෙනවා මේ තෙවන පාර්ශ්වයකින් තොරතුරු ලබා ගැනීමේ අයිතිය ආදම්බදු දෙපාර්තමේන්තුවට තියෙනවා. මේ අලුත් දෙයක් කියලා තියෙන්නේ මේක ක්‍රියාත්මක කිරීම සඳහා මේ මෙතෙක් හරියට ක්‍රමානුකූලව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා මාර්තු මාස 21 මේ පිළිබඳ ගැසට් එකක් නිකුත් කරා. මේක ක්‍රියාත්මක කිරීම පිළිබඳ. ඒ ගැසට් එක අනුව පසුගිය මැයි මාස 21 දේශීය ආදායම් බදු කොමසාරිස් ජෙනරාල් වරිය ඔවුන්ගේ නිවේදනය නිකුත් කරා. සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, කොටස් වෙළඳපොළ, ඒ වගේම බැංකු නෝන මූල්‍ය ආයතන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මේ ආයතන ජූලි මාසයේ පළවෙනිදාන් පස්සේ ඔවුන්ගේ එදිනදා සිදුවන ගනුදෙනු පිළිබඳ තොරතුරු දේශීය ආදම්බල් දෙපාර්තමේන්තුවට දැනුම් දෙන්න ඕනේ. මේවා ක්‍රියාත්මක නොකළ නිසා තමයි එක පැත්තකින් ලෝකයේ අඩුම රාජ්‍ය ආදායම් වෙලා මහා ගැඹුරු ආර්ථික ප්‍රපාතයකට වැටුනේ. ඒ වගේම තමයි මේවා ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි අපේ රටේ මුළු බදු ආදායම විශේෂයෙන්ම 120යි ඍජු බදු, 80%ක් වක්‍ර බදු. මේවා මේ අතීතයට ගිහිල්ලා මේ පීඩාවටපත් වෙච්ච සමාජය තවත් පීඩාවටපත් කිරීමේ බලාපොරොත්තුවක් මේවා නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අනාගතේ අපි හරියට යමු. ඒ සමගින් උදෑසන පුවත් විකාශය අවසන්. අප යලි හමුවන්නේ මධ්‍යාහන 12 පුවත් විකාශය සමගින්. ඔබට සුබ දවසක්.